ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. ද අපි කවුරුත් දන්නවා මේ පළාත් පාලන මැතිවරණ මාර්තු මාසේ 9 වෙනිදා තියන්න තිබ්බා. නේද? දැන් අපි දන්නවා මාර්තු මාසේ 9 වෙනිදා ඡන්දෙ තිබ්බේ නේ. හරි. ඊළඟ මැතිවරණ කොමිසම දිනයක් නියම කරා අප්‍රේල් මාසේ 25. මොකද හිතන්නේ? ඡන්දෙ තියයිද නැද්ද? තියන්නේ. තියන්නේ. මෙතන වැඩිහිටි අම්මලා තාත්තලා ඉන්නවා. ලංකාවේ මීට පෙර ඡන්ද දිනේ ප්‍රකාශ කරනවා නාම යෝජනා ගන්නවා ඡන්ද දිනේ ඡන්ද තියනවා ප්‍රතිඵල කියනවා දින නායට පාලනේ බාර දෙනවා එහෙමයි මහින්ද රාජපක්ෂ 2014 නොවැම්බර් වල කිව්වා 2015 ජනවාරි මාසේ 8 ඡන්දේ තියෙනවා නාම යෝජනා බාරගත්තා ජනවාරි 8 ඡන්දේ තිබ්බා මහින්ද පෙරදුනා මෛත්‍රී වාඩි වුණා නේද පාලන බලය හුව මාරු වුණා ඊට පස්සේ 2018 අගෝස්තු මාසෙ එතකොට ජනාධිපති රනිල් අගමැති මෛත්‍රී 2018 මාර්තු මාසේ පළාත් පාලන මැතිවරණය තියෙනවා කිව්වා තිබ්බා මේ හලාවත ප්‍රාදේශ සභාව ආරච්චි කට්ටෝ ප්‍රාදේශ සභාව ඇතුළු රටේ ප්‍රාදේශ සභා ගණනාව මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුව දින්න රනිල්ල බලේ බාර දුන්නා එහෙම නේද 2019 ජනාධිපති ඡන්දෙ කැඳෙව්වා දින නියම කරා නොවැම්බර් මාසේ 17 වෙනිදා 2019 අවුරුද්දේ ඡන්දෙ තිබ්බා ගෝඨාභය දිනුවා මෛත්‍රී ගෙදර ගියා නේද අය පාර්ලිමේන්තුවට ආවා ඒක වෙනම දෙයක් නේද ගෙදර ගියා ගෝඨාභයට පාලනය බාර දුන්නා නේද එහෙනම් මොකද වෙලා තියෙන අපේ රටේ පරදින ඡන්ද තියලා තියෙනවා පෙරදිලා ගෙදර ගිහිල්ලා තියෙනවා එහෙනම් මේ මාර්තු මාසේ 9 වෙනිදා ඡන්දෙ තියන්නේ නැත්තේ ඇයි පරදිනවට බය නෙවෙයි ඒගොල්ලෝ පෙරදිලා තියෙනවනේ බය මොකටද බය මොකටද දිනන්නේ මාලිමාව අන්නේ බය නිසා තමයි මේ මැතිවරණ තිබෙන්නේ අප්‍රේල් 25ත් එහෙමයි අප්‍රේල් 25 ඡන්ද තියන්නේ නැත්තේ මොකටද එයා පරදින නිසා නෙවෙයි රනිල් පෙරදිලා රාජපක්ෂ අතට බලය එනවා නම් ඡන්දෙ තියෙනවා ඉස්සර වගේ රාජපක්ෂ පෙරදිලා රනිල් අතට බලය එනවා නම් ඡන්දෙ තියෙනවා ඉස්සර තිබ්බා වගේ රනිල් රාජපක්ෂ පෙරදිලා සජිත් ප්‍රේමදාස අතට බලය එනවා නම් ඒත් බලය ඡන්දෙ තියෙනවා ඉස්සර තිබ්බා වගේ මේ සැරේයි තියන්නේ ඒගොල්ලෝ නොහිතපු දේශපාලනය සිද්ධ වුණා මොකද්ද මොකද්ද ඒගොල්ලෝ හැමදාම හිතුවා මේ ඡන්ද වලින් රනිල්ගේ කඳවුර පරදිනකොට මහින්දගේ කඳවුර දිනනවා ප්‍රශ්නයක් නැහැ මහින්දගේ කඳවුර පරදිනකොට රනිල්ගේ කඳවුර දිනනවා ප්‍රශ්නයක් නැහැ ඉනිසා ඒගොල්ලෝ හැමදාම ඡන්ද තිබ්බා ප්‍රශ්නයක් නැහැ හැබැයි මේ සැරේ ප්‍රශ්නයක් වුණා මොකද්ද ලංකාවේ පළමු වතාවට මැතිවරණ ඉතිහාසයේ ඒ දූෂිත ත්‍රාඩ පවුල් පැලන්තියෙන් පොදු ජනතාව අතර බලය මාරු වීමට නියමිතව තිබ්බා අන්න එතකොට ඡන්ද තියන්නේ නැහැ ඡන්ද තියන්නේ නැත්තේ නීතියට අනුවද නැහැ විවස්ථාවට අනුව ඡන්ද තියන්න ඕන දැන් ඡන්ද තියන්නේ නැත්තේ විවස්ථාව කඩලා අධිකරණේ අධිකරණේ තීන්දුවක් දුන්නා ඡන්ද තියන්න කියලා පහුගිය මාර්තු මාසේ 3 වෙනිදා ශේෂාධිකරණේ විනිසුරුවන් තිදෙනෙක් වාඩි වෙලා නේද තීන්දුවක් දුන්නා මේ ඡන්ද නොතිය ඉන්න භාණ්ඩාගාරයේ සල්ලි හිර කරගෙන තියෙනවා ඉඳ භාණ්ඩාගාර ලේකම්ට නියෝගයක් දුන්නා පාර්ලිමේන්තුවෙන් ඡන්දට සල්ලි වෙන් කරලා තියෙනවා කරුණාකරලා හිර කරන්නේ නැතුව සල්ලි නිදහස් කරන්න කියලා හරිද ඊට පස්සේ මොකද කරේ දැන් නඩු තීන්දුව තියෙනවා දැන් අපි නඩුවක් දැම්මා අධිකරණයේ නියෝගයක් ලබා දී තිබියදී මුදල් අමාත්‍යාංශ ලේකම්
ಸಿರಿವರ್ಧನ ಮಹತ್ಯ ತಂದೆ ಲದ ಲಭ ನುದೀಮ ಅಧಿಕರಣದ ಕರ್ಲದ ಅಪಹಾಸ್ಯ ರಂಜನ್ ಹಿರೇಗಿಯ ಮುಖಗ್ಗನದು ಅಧಿಕರಣ ದೂಷಿತ ಐಕಿಯಲ್ಲ ಮತಕದೇ ಎಸ್ ಪಿ ಹಿರೇಗಿಯ ನಡು ತೀಂದು ಬಲು ತೀಂದು ಅಕ್ಕಿವ ಕೇಳ ಏಮ ಅಧಿಕರಣ ಅಪಹಾಸ ಕರಾಗಲಿ ಹಿರೇಗಿ ಮೇ ಪತ್ತೆ ಅಧಿಕರಣ ಅಪಹಾಸ ಕರಾಕಿಲ ಯಾಳಿಯೋಗಿ ನಡು ಅಕ್ಕೇನ ಬಲು ಎನವನೇ ಇದು ಎಡಕ್ನೇ ಹಾದುಗನ ಕಥಾಕರಲನಿ ಮಮ ಕಿಯನ್ ಎದರ ದಾ ಮುಕದ ವೆನ್ನೋನ ಕಮತಿಯನ್ನಿ ದೆನ್ ಅನಿತ್ ಹೆಮೇಕಟಂ ವಡಾ ಮೇಕ ಬಲವತ್ ಮುಕದ ಅಧಿಕರಣೆ ಲಬಾ ತಿಬಿನ ತೀಂದುವಟ ಅನುವ ಬಾಂಡಾಗಾರ ಲೇಖಂ ಮರ ಕಟಿತು ಕರನ್ನಿ ನೇ ಹರಣ ನಡು ದಾನ್ನ ಕೌದು ನೀತಿಪತಿ ಹೆಬೆ ಏಗಲ ನಡು ದಾನ್ನ ಜಾತಿಕ ಜನಬಲವೇಗಿ ಆಪಿ ದೆಮ್ಮ ನಡುವ ಬಲಮು ಈಗ ಹೆಬೆ ಆಂಡು ಮುಕದ ಕರನ್ ಆಂಡು ಮುಕದ ಕರನ್ ಪಹುಗೇದ ಪಾರ್ಲಿಮೆಂಟ್ ವೇದಿ ದುಲವತ್ತ ಕಿನ ಮಂತ್ರಿ ವರ ನಗಿನ ಕ್ಯೂವ ಅಧಿಕರಣ ತೀಂದುವ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಅಪಹಾಸ್ಯ ಕರುಣಾಕರ ತೀಂದುವ ದೀಪು ನಡುಕಾರ್ಯ ಕೆಂದವಣ್ಣ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಕೋಮದ ಸೇಮಸಿಂಗಕಿನ ರಾಜ್ಯ ಮಾತ್ರ ನಗಿನ ಕ್ಯೂವ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮೇಕಗನ ತೀಂದುವ ಗಂಡಕಂ ಅಧಿಕರಣಿಯೋಗ ಅತ್ತಿಟುವನ್ ಮರುಬೇಡ ಈಗ ಮುಖದ್ದು ಬೇಕಾರ ಅಂತ ಅಧಿಕರಣ ಲಭಾದೀತಿ ಬಿನ ತೀಂದುವ ಪವಾ ನಿದ ಮಾಯಂ ನುಕರ ಅಧಿಕರಣ ಹುದು ಗೊಡನಗಿಲ್ಲ ಬೋಟ ರಾಜಪಕ್ಷ ರಾಜಪಕ್ಷಲ ರನಿಲ್ಲ ಒಪ್ಪು ಕರ ಮೀನ್ ಮುಖದ್ದು ಬೇಕಾರ ಅಂತ ಚಂದತಿ ಅನ್ನದು ಮೀನ್ ಅಯ್ಯಿ ಚಂದ ದೀಪು ನಡುಕಾರ ಚಂದತಿ ಅನ್ನಕಿಲ್ಲ ತೀಂದು ದೀಪು ನಡುಕಾರ ಕೆಂದವನ ಪಾರ್ಲಿಮೆಂಟ್ ತೋಟ ಕಡನೋ ವ್ಯವಸ್ಥಾವ ಬಾಂಡಾಗರ ಲೇಖಂಟ ಮುದಲ್ಲಮತಿ ರಣಿಲ್ ವಿಕ್ರಮಸಿಂಗ ಕೀನವ ದೆಂಡೆಪ ಚಂದಡ ಸಲ್ಲಿ ಮುದ್ರಣಾಲಯ ಅಧಿಪತಿ ನೀಟ ಗಂಗಾ ನೀಟ ರಣಿಲ್ ವಿಕ್ರಮಸಿಂಗ ಕೀನವ ಸಲ್ಲಿ ದಿನಕ ಗಾಂಡೆಪ ಚಂದ ಪತ್ರಿಕಾ ನಮ್ಮ ಮುಲು ಚಂದೆಮ ಕಡಾ ಕಪ್ಪಲ್ ಕರ ರಣಿಲ್ ಅಯ್ಯಿ ಅಯ್ಯಿ ಲಂಕಾ ಇತಿಹಾಸ ಸುವಿಶೇಷಿಮ ದೇಶಪಾಲನ ಪರಿವರ್ತನೆಯ ಪಲಮು ವಾತಾವರಣ ಪೊದು ಜನೆಯಾಗಿ ವ್ಯಾಪಾರ ಬಲೆಯ ಮಾರುವೀಮಿಟ ನಿಯಮಿತ ಕಾಂಡು ಹೋಯ್ತು ನಮಗದ್ದು ನನಗ ಕಲ್ಲಲ್ಲ ಬಲಮು ಆ ಮಾರ್ತು ಮಾಸೆ ನಮೇ ತಿಬ್ಬೋ ದಂಟಿನ ಸಮೀಕ್ಷಣ ವಾರ್ತಾನು ಪರಾದ ಅಪ್ರೇಡುಷ್ಪ ಚಂದೆ ತಿಬ್ಬೋ ಎಮ್ಮ ಇಂದ ದಮ್ಮ ಕದಕರ ಸರ ಅತುರು ಚಂದ್ರ ಎತ್ತಿವ ಮಹಾರ ಅತುರು ಚಂದ್ರ ಏಕ ಪೆತ್ತಗೆ ಇಲ್ಲ ಇದ್ರಿ ಪಾತ್ರ ವಿಜಯ ಕುಮಾರ ತುಂಬ ಅನಿತ್ ಪೆತ್ತಗೆ ಇದ್ರಿ ಪಾತ್ರ ಕಮಲವರ್ಣ ಜಯಕೋಟಿ ಇಡೋಸ ಜೆ ಆರ್ ಜಯವರ್ಧನ್ ನಿಯೋಗ ದುಣ್ಣಲು ಚಂದ ಪ್ರತಿಫಲ ಇದೆ ಏನೋ ಏನೋ ನಿಕುತ್ತೆನ್ನೆ ನಿಕುತ್ತೆನ್ನದು ಜೆ ಆರ್ ಜಯವರ್ಧನ್ ಕಿವಲು ಕಮಲವರ್ಣ ದಿನನ ಗಣಂಕರನ್ ಪಲವಿನ ಪಾರ ಗಣಂಕರ ಪರಾದ ಆಯ ಗಣಂಕರ ಪರಾದ ಜೆ ಆರ್ ಕಿವ ಮುಖದ್ದು ದಿನನಕಂ ಗಣಂಕರನ್ ದರಣಿಲ್ಲ ಅದನ್ನು ಮುಖದ್ದಮೆ ದಿನನಕಂ ಚಂದೆ ದೂತಿ ಏಕೆ ಮುಖದ್ದು ಏನು ರಣಿಲ್ ದಿನನ ಕಂಚಂದೆ ನೆತ್ತಂ ಕಲ್ಪೆ ಕಟ ಚಂದನೆ ಮತ್ತೆ ರಣಿಲ್ ಕವದ್ದು ಮೇರಾಟಿ ದಿನಾನ್ನಿ ಕವತ್ತ ರಣಿಲ್ ದಿನಾನ್ನಿ ರಣಿಲ್ ದಿನನದ ಮೇರಾಟೆ ಚಂದ ಏಂದ ದಿನನ ಕಂಚಂದನೆ ಕೆಲ ಹೇತಂಗ್ ಇನ್ನು ಎನಿಸ ಹಿತನ ಮುಗದ್ದು ಯಾ ದಿನನ ಕಂಚಂದನೆ ಅದಿನವ ಕಲ್ ಕಲ್ಲ ದಿನ ಕೊಟ್ಟ ಮಾಲಿಮಾವಟ ವೆಟನವ ಹಾತಿ ಏಮದು ನೇ ರಣಿಲ್ ವಿಕ್ರಮ ಸಿಂಗ್ ಒಯಾ ಹಿತುವಟ ಅಪಿ ಆವಿ ಮೀಟರ್ ಸಿಯ ದುವನ್ನ ಕೇಳ ಅಪಿ ದುವನ್ನ ಮೆರತನ್ನ ಕಾಕ್ ಮೇಕ ಜಯಗ್ರಹಣಿಂಬ ಕೆಲವರು ನಮ್ಮ ಕದ ಬಾಕಿತನ ಕಲ್ಲದೆಲ್ಲ ಮೇಕ ಜಟಕರನ್ನ ಪುಡುವಂ ಕೇಳ ಇನ್ನೊಂದು ಹೀತನ ಮುಖದ್ದು ಬೆದಲ ಬೆದನವನೇ ದಮನ ಹಾಲ್ ಬೆದನವ ಮುಖದ್ದು ಬಂದನ್ನ ಅಕ್ಕರೇಕಟ ಡೀಸೆಲ್ ಲೀಟರ್ ಹಾಯಾದ ದಿನವ ದಿನವನ ಹಾಯದು ಅಕ್ಕರೇಕ ಲೀಟರ್ ಹಾಯ ದಮ್ ಬೆದನೋ ಎಗಲ ಹೀತನವನೇ ಜನತಾವ ದೆನ್ ಆಂಡುವ ತೆಕ್ಕ ಅಪ್ರಸಾದ ಪತ್ತಲ ಇನ್ನಿ
ආණ්ඩුවේ මැතිවරණයට ගමට එන්න බෑ. හැබැයි හාල් ටිකක් අරන් ආවොත් එන්න පුළුවන් වෙයි. ඉතින් හාල් අරන් ගියා කවුද? මහින්ද අමරවීර. හූ කියලා එළිවි. ආව හාල් බෙදන්න කියලා. රට කාලා කාලා රටේ ධනෙ හොරකම් කරලා කරලා රට නැති බංගස්ථාන කරලා රටේ ආර්ථිකය බිඳවට්ටලා දැන් හාල් කිලෝ 10ක් අරන් ගෙන. මේ ආණ්ඩ මණ්ඩුවේ නේද කරුවල ගස්වැවේ මහා කුමුරුයාවල් තිබුණා. ඒ ගොවි ජනතාව හාල් කිලෝ 10ද මහා කන්න අස්වැන්නෙන් ගෙදර ගෙනාව නේද? ට්‍රැක්ටරේ ටේලරේ පුරවල 3-4 සැරේ වී කඳු ගොඩ ගැහුවා අපේ ගෙවල් වල. එම ආර්ථිකයක් අපිට තිබ්බා. හැබැයි මොකද කරේ? පොර දුන්නේ නැහැ. කැලෑ කැපුවා. පරිසර හානි සිදු කරා. නේද? බිත්තර වී වල මිල ඉහළ ගියා. ගිලා ආර්ථිකය වැට්ටුවා. කුසකර්මාන්ත විනාශ කරා. විනාශ කරලා ඉවර කරන හාල් කිලෝ 10ක් දීපුවම දෙයි ඡන්දේ. දෙනවද? මොකද කියන්නේ? දෙනවද? නෑ. හැබැයි ඉස්සර ඒගොල්ලෝ එහෙම කරා. ඉස්සර ගම්මල ගවිලා මෙහෙම බෙදුවා. බෙදුවේ නැද්ද? තහඩු බෙදුවා. ආගේ වාලේ හිල් වෙලා නේද? නේද පායනකොට අවුව වැටෙනවා ගෙට. වහිනකොට වතුර වැටෙනවා ගෙට. පව් දුගී දුප්පත් ජනයා ආ මගෙන් තහඩු. බෙදුවේ නැද්ද? බෙදුවේ නැද්ද? වැසිකිලි පොච්චි බෙදුවා. බෙදුවේ නැද්ද? සාරි බෙදුවා. අරක් බෙදුවා. ඔය කුරුණෑගල පැත්තේ ඇමතියා. හරිද? එයාගේ ගෙදර හැමදාම අර රට වටෙන් ඒ කුරුණෑගල දිස්ත්‍රික්කෙන් බස් අරන් එනවා ආසනෙන් ආසනෙ. බස් අරන් ඇවිල්ලා ලොකුවර ස්ලෝන් ටැංකියක් අහි කරලා උඩ. ඒකට පුරවන අරක්කු ටැප් එකෙන් අරක්කු ගන්න. එහෙම බෙදුවා. ඒතර ජනතාව හිතුවා මොකද්ද? අනේ මේ ඇමතිවරයා මේ මන්ත්‍රීවරයා දුක් මහන්සියෙන් හම්බ කරලා අමාරුවෙන් ධනෙ උපයලා එයා උපයාගත්තු ධනෙන් අනේ අපිට තහඩු ටිකක් දෙනවා, අපිට වැසිකිලි පෝච්චියක් දෙනවා, අපිට හාල් ටිකක් දෙනවා, අපිට සාරි ටිකක් දෙනවා, අනේ පිඩිසිටවනා වගේ පින්වත් උතුමා ගීලා ගැහුවා කතරි. ගැහුවේ නැද්ද? ගැහුවේ නැද්ද? ගැහුවා. ඒකවත් ඉස්සර දැන් බෙදන්න එනකොටම දන්න මොකද්ද? මොකක්ද දන්නේ? හොරා කාලා 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 ඒකෙන් ටිකක් හාල් අරන් එනවා. කියන්නේ අද ජනතාව දන්නවා. ඒ නිසා බෙදලා රවට්ටපු කාලෙත් ඉවරයි. බෙදලා රවට්ටුවා මේ ගම්ම. ඒ විතරක් නෙමෙයි ගම්මල ජනතාව බය කරලා රවට්ටුවා. ආණමඩු හිටිය ඡන්දයක් මතකද ඉස්සර? දැන් නෑ යා. හරිද? ගහනවා වෙඩි තියනවා. මට මතකයි ආණමඩුවේ අපි 97 ආණමඩුවේ නගරේ අපේ කාර්යාලයක් දැම්මා. අපි ඉන්නේ අපි නේද? කාර්යාලය දැම්මා. මොකද කරේ? ඔය මැරවැවිලා ගැහුවා. හරිද? ආණමඩුවේ අන්දි කාර්යාලය මතකද? නේද? එහෙම ගැහුවා බය කරලා. අසමියගේ නේද? සෑම් සෞදරේගේ අන්න කාර්යාලය. එහෙම ගම්මල මොකද කරේ? අනේ දේශපාලන පක්ෂක වැඩවලට යන්න බෑ. අනේ දේශපාලන පක්ෂකට හුම්කන් දෙන්න බෑ. අනේ දේශපාලන ව්‍යාපාරික රැස්වීමකට සම්බන්ධ වෙන්න බෑ. ඇයි? මැර කණ්ඩායම වෙලා පහර දෙනවා. බය කරා. බය කරේ නැද්ද? ඉස්සර මේ වගේ රැස්වීමක් තියෙනකොට මැරය දෙන්නේ 3 දෙනෙක් පාරේ කරගෙනවා. කට්ටිය දෙන මොකද්ද? රැස්වීමට නම් යන්න ඕන තමයි. ඒත් අරයා ඉන්නවනේ. නේද? ජනතාව බය කරලා පාලනය කරා. දැන් මොකද උනේ? දැන් මොකද උනේ? ඉස්සර ඒගොල්ලෝ ජනතාව බය කරලා පාලනය කරා. දැන් ජනතාවට ඒගොල්ලෝ බය වෙනවා. නේද? ඒගොල්ලන්ගේ ලොකුම ඡන්දය කවුද? ගෝඨාභය. ජනතාව ගියා වැටලුවා පස්සොදරින් පැනලා නේද? බොහොම අමාරුවේ රටින් පැනගත්තා. එව්ව එකේ මෙහෙ ආදී මොන ඡන්දිද? ලොකුම ඡන්දියට ඒක උනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඉස්සර ජනතාව දේශපාලකට බයයි. බය කරලා පාලනය කරා. ඒකත් දැන් ඉවසයි. අවසන්. එනිසා ඒගොල්ලන්ගේ දේශපාලන තුරුම්පු ඔක්කොම ඉවරයි දැන්. බෙදලා බෑ. බය කරලා බෑ. නේද? ලොකු වාහන පෙළපාලි අරගෙන ඇවිල්ලා මුසපත් කරලා පාලනය කරන්න බෑ. ඔක්කොම ඉවරයි. එනිසාද ජනතාව බෙදලා හරි නේද වෙන මොනවා හරි කරලා ජනතාව රවට්ටන්න බැරි තරමට ඉස්සරහට ඇවිල්ලා තියෙන බව මේ හලාවත නගරේ රැස්වලා ඉන්න දහස් සංඛ්‍යාත ජනතාව අපිට ඔප්පු කරලා තිබෙනවා. මොකද තමයි එහෙමයි තියෙන්නේ.
Itu orang samara itu lian da patang ngaranti da kian da patang ngaranti da mukadde. Ette tamai sohudre. Eit ranil rata hadan da wagi yanni. Cutta kalabala nukar imud. Ranil rata hadan da. Dan mukadde me unni. Apa rata me prapada da patte nde. Me arthika visala sa kadavetin. Hetu dekat tin. Ekak tamai mukadde. මේ අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තිය දෙක මේ රටේ විනාශකාරී දේශපාලන සංස්කෘතිය අපේ රට ගොඩනගන්න බෑ මේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන්නෙත් නැතුව මේ විනාශකාරී දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නෙත් නැතුව මොකද ආර්ථික ප්‍රතිපත්තිය භාණ්ඩාගාරයට රුපියල් එනවා මදි එයි භාණ්ඩාගාරයට එන ධනෙයි Siapa anuwa kita pada wedi pramana kene badu bolii. Enam bahan dagar itu dengan salli bandi. Gia urudde, didaat wisdeke bahan dagar itu apu mulu rupiah pramana triliunan dekai, koti laksa dekai, triliunan kene koti laksa. Didaat wisdeke bahan dagar itu awe koti laksa dekai. Didaat wisitune අපේ ණය වාරිකේ පොලී වාරිකේ එකතුව ට්‍රිලියන 4.2යි භාණ්ඩාගාරයට කෝටි ලක්ෂ 2ක් ආදායම එනකොට කෝටි 4 ලක්ෂ 20000ක් ණය පොලී වාරිකේ ගෙවන්න වෙලා තියෙනවා කොහොමද ඕගොල්ලන්ගේ ගෙදරකට නේද ඕගොල්ලන්ගේ ගෙදර මාසේ ආදායම රුපියල් 1000යි හැබැයි බැංකුවට ගෙවන්න තියෙනවා 2000 මොකද වෙන්නේ Tamange arthike pavattwagane yamata sarana adayamak ne. Da rate eka prashne kook. Bahandagarata avashya wena rupiyal pramana labenne ne. Rupiyal pramana labenne kohomada? Badu wali. Badu labenne kohomada? Arthike godanagunuth. Sancharaka vyapare diunu wenawa. Anne etenin adayamak enawa. Kusakarmanta maha parimana goy polawal hadenawa. Ewa asita karmanta godanagenawa. Ewagen adayamak upenawa. ඒ ආදායමට බද්දක් ගන්නවා අන්න ආණ්ඩුවට ආදායමක් එනවා මා සත්තු කිපවල හැදෙනවා මා කුඩා නේද විතර ව්‍යාපාරිකයා මහා පරිමාණ විතර ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා එතනින් ආදායමක් එනවා අන්නේ ආදායමෙන් පංගුවක් භාණ්ඩාගාරයට යනවා එහෙනම් භාණ්ඩාගාරයට සල්ලි එන්නේ කොහොමද ආර්ථික හැදුනොත් ආර්ථික කඩාවැටෙනවා නම් භාණ්ඩාගාරයට සල්ලි එන්නේ නේ එහෙනම් මොකද්ද උනේ අවුරුදු හැත්තෑවකට වඩා වැඩි කාලයක් මේගොල්ලෝ අපේ රට පාලනය කරලා ආර්ථිකය හැදුවේ නැහැ ආර්ථිකය හදපු නැති නිසා මොකද උනේ භාණ්ඩාගාරයට සල්ලි නැහැ භාණ්ඩාගාරයට සල්ලි නැති නිසා මොකද කරේ ණයට ගත්තා තියෙන එකක් විකුණා ගත්තා ජීවත් වුණා 80 80 අවුරුද්දේ භාණ්ඩාගාරයට වියදම් කරන්න ඕන සල්ලි මදි මොකද කරේ කීයක් හරි ණයට ගත්තා තියෙන එකක් විකුණ ගත්තා ඒ අවුරුද්ද ෂේප් කරගත්තා 85 වෙනකොට එම මෙහෙම ආවා 2000 වෙනකොට මොකද උනේ ආණ්ඩුවේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 1.2යි කෝටි 120000යි ට්‍රිලියන 1.2යි ආණ්ඩුවේ ණය 2000යි 2022 ඉදී ණය පොලී වාරිකේ විතරක් ට්‍රිලියන 4.2යි ත්‍රිලියන 1.2යි 2000 දී ආණ්ඩුවට ආදායම නැ ගත්ත ණය වික්ක තියෙන එක මොකද උනේ 2005 වෙනකොට ආණ්ඩුවේ ණය ත්‍රිලියන 2.2යි ණය ත්‍රිලියනක් ගත්තයි අවුරුදු පහට 48 ඉඳන්ම 2000 වෙනකන් ගත්තේ ත්‍රිලියන 1.2යි 2000 ඉඳන් 2005 වෙනකොට ගත්තා ත්‍රිලියන 1.2 එකක් 2005 වෙනකොට 2.2ක් වුණා 2010 වෙනකොට තවත් රුපියල් මදි ගත්ත ණය මොකද උනේ 2010 වෙනකොට ත්‍රිලියන 4.5යි කෝටි 450000යි තවත් ගත්ත ණය රුපියල් නෑ 2015 වෙනකොට ත්‍රිලියන 8.5යි කෝටි 850000යි 2015 වෙනකොට 2022 දෙසැම්බර් වෙනකොට
කෝටි 28 ලක්ෂයයි. දැන් ලංකාවේ ණය ප්‍රමාණය රුපියල් කෝටි 28 ලක්ෂයයි. 2000 දී කෝටි 120,000යි. දැන් කෝටි 28 ලක්ෂයයි. ඒකෙන් මොකද වුනේ? අපි ආවා නේද ණය ගන්න ගොඩනගන රටක සිද්ධුනේ මොකද්ද? ආණ්ඩුවට රුපියල්නේ ආණ්ඩුවට ආදායම්නේ ණය ගත්තා ණය අරගෙන ණය අරගෙන ණය අරගෙන ණය අරගෙන ණය කොට ගෙවුණා. 2020 වෙනකොට ලෝකේ කට්ටිය කිව්වා උඹලා ණය අරන් තියෙන්නේ උඹලට දැන් ණය ගෙවන්න විදියක් නැහැ. ඒ නිසා අපි ණය දෙන්නේ නැහැ කිව්වා. ණය දෙන්නේ නැහැ කිව්වා. ණය දෙන්නේ නැහැ කිව්වම අපි ඩොලර් වලින් ණය නැතුව ගියා. එතකොට මොකද වුනේ? ඩීසල් නැති වුණා, පෙට්‍රල් නැති වුණා, කිරිපිටි නැති වුණා. නේද? ඇයි අපිට ණය දෙන්නේ නැහැ දැන් කවුරුවත්? 2020 වෙනකොට. ඊට පස්සේ මොකද වුනේ? අරගලයක් ආවා රනිල් පිනා චාන්ස් එකකින් ජනාධිපති වුණා. ඊට පස්සේ මොකද වුනේ? ණයක් ගත්තා. ඔච්චරයි වුනේ. දැන් අපි රටට නායකයෙක් වෙන කවුද? රට හදන්න නායකයෝ නෙවෙයි දැන් හොයන්න වෙලා තියෙන්නේ කවුද? ණයක් ගන්න පුළුවන් වෙන්නේ කාටද? විකුණන්න පුළුවන් නේ කාටද? දැන් මොකද කරන්නේ? මේක අලුත් ගමනක්ද? මේක අලුත් ගමනක්ද? ආපු ගමනමයි. ණය ගත්තා. 2000 ඉඳන් පහුගිය කාලේ වැඩියෙන්ම ණය ගත්ත රනිල් වික්‍රමසිංහ 2015 ඉඳන් 2019 හැමාර වෙනකම්. වැඩියෙන්ම ණය ගත්ත රනිල් වික්‍රමසිංහ. ව්‍යාපෘති වලට ණය පැත්තකින් තියන්න. වැඳුම් කර විකුණන ණය පැත්තකින් තියන්න. භාණ්ඩාගාර බිල්පත් විකුණන ණය පැත්තකින් තියන්න. ඔක්කොම පැත්තකින් තිබ්බත් ISP වලින් විතරක්. ජාත්‍යන්තර සොරි බැඳුම් කර විකුණලා ණය ගත්තා ඩොලර් බිලියන 12. ඩොලර් කෝටි 1200ක්. මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සොරි බැඳුම් කර විකුණන්න පටන් ගත්තේ 2007. 2007 ඉඳන් 2015 වෙනකම් මහින්ද රාජපක්ෂ විවෘත වෙළඳපොලේ ණය අරන් තිබුණේ ට්‍රිලියන බිලියන 3.5යි. කෝටි 350යි මහින්දගේ අවුරුදු 8ට. රනිල්ගේ 2015 ඉඳන් 2019 වෙනකොට රනිල් ණය අරගෙන තියෙනවා ඩොලර් කෝටි 1200ක්. අර වැර හොඳයි. බැඳුම් කර ණය අර ගහපු කේස් එක බැඳුම් කරේ. මොකද භාණ්ඩාගාර බිල්පත් ව්‍යාපෘතිය ඔක්කොම පැත්තකින් තිබ්බත් ඩොලර් බිලියන 12ක් ණයක් ගත්තා. දැන් ඊයේ පෙරේද IMF එකේ හමුණ කීයද? අවුරුදු 4ටම 2.9යි. ඉතින් ඩොලර් බිලියන 12ක් ISP වෙළඳපොළ ණයකර අරන් රට වට්ටපු හාදය 2.9ක් අරන් හදයිද? හදයිද නැහැ. මේ ආර්ථිකය මෙතනින් හදන්නේ නැහැ. එනිසා ඊළඟ විකිණීම මේ විකුණන කතාව අලුතෙන්ද? අපේ රටේ රාජ්‍ය ආයතන රාජ්‍ය දේපල 88ක් විකුණලා තියෙනවා. ඉස්සරලම් විකුණන්න පටන් ගත්තේ විජේපාල මෙන්ඩිස්. පේසකර්මාංශාල තුල්ලිරිය රෙදි ජනපදේ වික්කා. මත්තේකොඩ, වේයන්ගොඩ, පූගොඩ ඒවා රෙදි ජනපද විකුණලා දැම්මා. මේ ගම්වල තිබුණා කුඩා පේසකර්මාංශාල මතකද? විවින් මධ්‍යස්ථාන තිබුණා. ගම්වල තරුණ තරුණියෝ විවින් මධ්‍යස්ථානේ නේද බෙඩ් සීට් එක හැදුවා, තුවාය හැදුවා, ඇඳ ඇතිරිලි නිර්මාණ කරා. මේ ඔක්කොම තිබ්බා බෑ කුඩා පේසකර්මාංශාල තිබ්බා. ඔක්කොම වහලා දැම්මා විකුණා. දැන් විකිණීම හොඳයි නම් දැන් මොකද වෙන්න ඕන? ඒවා ගත්තු හාදේ මේවා දියුණු කරලා තියෙන්න බෑ. වේයන්ගොඩ පේකම්මලක් තිබ්බා, අද ඉඩමත් නැහැ. පූගොඩ රෙදිකම්මලක් තිබ්බා, අද ඉඩමත් ආණ්ඩුවට නැහැ. විකුණලා හරි ගියේනේ. ඊළඟ වික්ක මොනවද? ඊළඟ වික්ක කර්මාංශාල වැලිසර කිරිපිටි කම්මල වික්ක. දැන් ඔයගොල්ලෝ මෙහිඳන් කොළඹ යනකොට අර වැලසිර හන්දි ඔරලෝසු කණුව පහුණාම, මහා භාගය හන්දි ඔරලෝසු කණුව පහුණාම බලන්නකො වංගත පැත්තේ මොකද වෙලා තියෙන්නේ? වැලිසර කිරිපිටි කම්මල වික්ක හදනවද කිරිපිටි? ඒක පාළුවට ගියා. හිඟුරාණ සීනි කම්මල වික්ක හදනවද සීනි? ඒක කැලෑවට ගියා. කන්තලේ සීනි සමාගම වික්ක හදනවද සීනි? ඒක කැලෑට ගියා.
Walakkena kadadasi kammala samawen. Embili pita kadadasi kammala vikka. Hadanawada kadadasi. Eka kalayata giya. Gintoda tunileli sansa vikka. Hadanawada tunileli. Ewa kalayata giya. Mata tiyaga. Aandwa satu tibunu watu. Watu samagam 20kata vikka. Ada nuwareli yanakota oy samahara watu aithi apita neve Indianu Tata samagamata. Jadi apa yang mati kandung kereta mana waktu itu kan wikka, diunu nak, muka tak kere, waktu itu pun gasnya kapal wikka, alu ten teva kawa keren, teh gasnya kan naat wen deria, tamu nasi lagi la balan dolo ku teva tak kete, naat wen cik teva kawa tin, alu ten pohar demen, nawa kawa ketik keren, gasnya kapal wikunala, harida mulu teva kawa binasa kara. Ekai kere. Dan dewa gawa hundai nam. Pudgila kansela dunna. Wede hundai nam. Muka tu winnu. Wede hundai nam. Adu matarame wede karna kene kotor rupial dahat dene pulau minde pe. Ni wede karna kotor rupial dahat dene pe. Nama muka tu de karma ante kati pale. Ada watu karna wede karna kantaun. Watu karna wede karna sahodre ata. Dawa sijipah ka wede dende pe. Rupial dahat ka padiyat dende pe. Mereka anak mandui, he nak suatu kerana negio, dahos tak kuli berada negio, kira rupiah dedah kita mana dengar, rupiah dedah, he nak negio, suatu kerana, hari, atwad negio, rupiah dedah kita rambina, Mason Bast, kira kita rambina, ini apa kita berada tiada loko teh karman tak khadrati no, hebat loko teh karman tak khadrati, but, watte berada kerana minyak rupiah dedah dengar beri karman tiap. Ini diunu kerat, ne diunu kari ne. Ensa Ranil Wickremesinghe lah mekian, Vikini mekam artika sutre neme. Itulah kita mukadde, tel sanstha padi, waraya padi, ensa mea Vikunan nona. Padu kare apida, egal lo, tel sanstha we, sabapati deme kau de, Arjuna Ranthu ngamati. Sabapati Arjuna ke malli, ane hima ye wadu ni, mata dia. Ila kemati deng Alisapri kemati, Alisapri ke malli, telsanstha we sabapati. Ila ke telsanstha Mahinda kawati ni kota. Eke sabapati kaudh, Mahinda Rajapaksa ke urtiya samiti sambandhi karaka, Sumit Vijay Singh. Hatta hatta jayar jayawardana. Telsanstha ada patkar working director kau tu, gamini lokuge, ini me telsanstha pahlane kare kau tu, gamini lokuge la, Arjuna ke manli la, Sabri ke manli la, Mahinda ke, urte samit sambandhi karaka, onna sabhapati varu, ilaga telsanstha ada pirayuwa, pirayuwa kau dekallo, api nemi, telsanstha ada tamai. Eh, serva kau tamai poster gahan tandra simbol lagi nici. Eh, serva kau tamai kenan simbol lagi nici. Tel sanstha kau katpi tamai merawat lagi gatta. Apa tibba, dedas ate, lipnet matra udgosenya tibba. Udgosenya tak katpi gahan lagi nawa kau dah. Tel sanstha kau katpi. Mehmai me raja itu minasa kare. Ada Ranil Wickremesinghe kaya lagi nawa. Raja itu nak khada betul lagi gudagan doa. Khada beti ogollo. Merata jenat awan ini, tamu nasila naite telgehuat, ne? Jenat awu wedikarana, hame kagma iwasa daragan, ne? Siya ikin mana telgahanu, desiya ikin mana telgahanu, harasiya ikin mana telgahanu, pansiya ikin mana telgahanu, jenat awu hame telgehuat. Ma padu kare me desa pala keu, mela kade bandha ka kanchan kena amati varya kieno, telsanstha urtiya samiti naike anta. Suko bogi wahana dilal, kata, apa urut sami tu dilal ne? Eh golang urut sami tu naikkan. Suko bogi wahana dina, adyaksha mandel sama juga kerana, eh mai me ayatan minasa kare, eh golang eksa jati kapaksa urut sami tu naik, Mahinda ke urut sami tu naik itu mai minasa kare, eh golat mai usah sim tirne kare ayatan itu ne, eh golat mai bandawa ke nim tirne kare. Ampari,
anoma gamage tel sansthave amat rajya mantrinu kod hati diya inna kale egalo tel sansthavar sevake bandava ganna sammukha parikshana tibba sammukha parikshane kare tel sansthave driver mahatru egala pirevu ampari chandima gamage pirevu kohinda pirevu galle mehema mewa nathi kare petrol set ekak ganda ඇමතියට පගා දෙන්න ඕන. එහෙම මේව නැති කරේ. හෙදින් ගිවිසුම අත්සන් කරා. හෙදින් ගිවිසුමෙන් තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 8000යි. හෙදින් ගිවිසුම අත්සන් කරා අජිත් කුමාර් කබ්‍රෝල්. එහෙමයි තෙල් සංස්ථාව නැති කරේ. බාල තෙල් ගෙනාවා. සුසිල් ප්‍රේමජයන්ත. එහෙමයි තෙල් සංස්ථාව නැති කරේ. බාල පොම්ප ගෙනාවා. පෞසි. එහෙමයි තෙල් සංස්ථාව නැති කරේ මතක තබා ගන්න. මේ ඔක්කොම නැති කරලා දැන් කියනවා ගොඩෙන්ද විකුණන්න ඕන විකුණන්න ඕන ඒගොල්ලෝ ලොකු ගේලා ගණිත් දන්නේ නැහැ මාසටව සමාවෙන්න නැත්තනේ නේද මේ ඔක්කොම කාබාසින කරලා නැති කර පාලකය මේගොල්ලෝ මේගොල්ලන් කොයි තෙල් සංස්ථාවකන ආදරය මේගොල්ලන් කොයිද ජනතාවට සානාධාර මිලකට තෙල් ලබා දීම සඳහා වුමනාව හැංගීමක් එහෙම මේ නායකයන්ට නැහැ තියෙනවා නම් පුරවනවද තියෙනවා නම් හොරකම් කරනවද Tiada mana nyatin tanatur walau dahana mad, tiada mana hedging maling gahana mad, tiada mana balapan pakai mad, tiada mana balatel gay mad, ini hengi mat nemu kelant, mata dia. Ensa tel sanstha vikuna nakaling, me desa pala ne menas kiri matamai, me rata janata oge wakakima, jati ka jana pala oge, eva dekarla tel sanstha thadno. Elang kau itu ni. Dan bahan dagar ini salah borak, kau borak. Ekda sanksi anu mati. Ealang kahit ni dunna, Chandrika Emirates kahit ni itu. Emirates sekarang siapa panas sekarang dunna? Android siapa atas ramai atimba. Emirates sekarang mereka diuwa. Labya kawa. Egal labya ganang kere berdiri di itu. Ek kamak ni apa kerja kerja awa. Muka tu ni, Mahinda Rajapaksa kia England itu. Yudha kali. Janavela England itu. Mahinda Rajapaksa ini salah virudya kawa. Virudha akhirnya guna Mahinda Rajapaksa kiwa, ya langkah ke guanyaane, tiapnya guanyaane, ya ata wingkaran nak kila kiwa. Ita was Emirat sahaya, tiapnya padan vidaya kelantar kiwa mukad. Hema wingkaran deh, seat dekko bukker lati benne, obatu mata, araksin kelantarin thundene kuda seat thadra dengan kiwa. Mahinda ko hema deh, mata kabilai nakasikan nata mendeng kiwa. Hema tuan deh pulang deh ayatana. Emirates saya tadi London ni dah Lanka itu ni guan ni ane tiennu tiket book kerana tiennu Mahinda dah hati entah mana peribarat tak endo na, hebat Mahinda peribarat tak endo vidya agni hadis ye, muka tu unie Mahinda Lanka itu villa Emirates sekarang padan vidya keluar yang janda kiu, janda kira muka lekere ya Lanka itu bara gatta, aragan muka lekere aragan ya ke masina, siranti ke malli, ya Lanka ke sabahpati kara, muka dia kan. Mam parlimen itu adanya apa nasus sukam? Eka lemah kiri, sahaman ni pelasamat. Ealang kek sabahpati, hari itu, minyak dahosa Singapura udah kia. Singapura ini nangin flight teka, pamau na. Malaysia udah kia flight teka tipu na. Eka heran wah Singapura udah mehade daganin. Mata katia agan meh binasa ker piti meh palake. Ilang kek, main ter raja paksh. Eka le fitra kaya nak kote. Ealang kek, bina maguan yana khair kerangi. Bina maguan yana hayan kerangi no. Brazil itu dia, pada dah hata. Brazil itu. Eh, tuhunsi tiye wargi. Visal itu maguan yana orang kita mai. Mahinda yani Brazil itu. Brazil itu satya kitiya. Eh satya itu. Brazil itu guan terpulang itu gana ke bimin. Guan yana gal kerati pulang Brazil itu guan terpulang. Ini halawat. Nagari three wheel ka kewat kiya kar gewan donne ide Brazil le guan tote pale guan yana gahapuwa kiya gewan donna dawas hata China ta kiya wenama guan yana aragena giye aragena giila China dawas 10k kitiya dawas 10 me guan yana China guan tote pale nathar karala tibuna mewai mewa vinasha kare ita passe Cabral Kabir Hasimawa e welaye dusmak assan karala tibuna France yaba samagame Eh apa attack mila di kan? Eka dua sisi tak kisumak.
kabi rasi mege usma ainkara ainkaran na wandike wa dola mili neka sif sipaha guanyana na giusma kasangkara giusma cancel karan na dola mili neka sif sipaha kada asana gana kwandike wa ehemai mi aitana netikare adyaksha mandalada demma sagala gaya kawan waraya waraya kau diti arjuna ke malli arjuna waraya mati wana kota malli waraya sabapati wana ilangka sagal ratnayaka waraya mati wana kota ayya kawan ratnayaka waraya sabapati wana mewa tamai maramastana ape rate dane utpadane karatayang koheda tel sansav waraya guantotapala yokkota mada meko laka nyatiin depala horakankara netikara netibangastana kara meokko minasakara me palaki dengan apa itu bilang kita mukad, mewa padu, mewa ke jana tawar di sana, webarat daran di belakang, mewa ke gudagan, egolan itu sahih dulu, mewa mulu mani menatikari, me palakian, mewa koti prakoti ganang gorakangkara, nasikarla, raja depala natikarla tibinawa, jati ke jana balik ke anjua, eva sakti matkarla, karyakshmakarla, jana tawar di tahun dan serva kelabadin ayatun buat pariwarman ikan. Dan tilas, dan anda urut bisnes kerana bel, telur juga anda bel, uang duit. Hari anda urut telur juga anda bel, kira India we IOC kerana sama agama telur denda, telur sama agama denda dulu. India we IOC, India we andui. China sign apa kena kini? Nida, ek China andui. Me andui wa, eh andu lah khati ganni, mana tu baga? Singapura we, Guam tu topal. Waraya banku pada tiada tulu, evitaraknya taxi service kat tino andu utai di. Singapura taxi service karno andu, eh mai, mama kian nape taxi service karan dan nono kela nebe. Hebe me kieno me andu bisnes karno kabar di. Nya Singapura guantur pula andu, Singapura waraya andu, Singapura development bank andu, Singapura nida visal muduk anggap samagam tino andu, taxi service kut tino andu. Hari itu, anjuran bisnes kerana bayar ni, megolan tu bayar, mata dia. Korakang 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 bisnes kerana, sujudsuka mekia waktu nanti ada dalam komod bisnes kerana, ini siapa kira nama? Radil Wickremesinghe me torak nanti nampar nampar amai, muka tu par, naikan nampar amai, vikunan nampar amai, oleh naikan nampar amai, vikunan nampar amai, meera tu godean nonang, deng godagi hilang ibarat windu na, naya aran tiada taramun. Kote visi atau laksa tak naya ini. Iji meter naya kan dah gudeg hujan. Apa wasara ka mulu jahatika dana ini. Wasara ka. Apa kisah dia kandine boleh netu. Kisah dia kandine pelantin netu. Satya kewedang karani netu. Govin ini ispadane karno. Diwarin malu ispadane karno. Khammale udalla khadano. Wedapole. Nede garment factory anggulum madano. Meok isu kotu isu hadiran, bittera kotu bittera hadiran, meok koma kerela, rata meok koma urudda kekutu kerat, naik evan mandi. Ina urudda kapi meok koma no kano bi, ekutu ina meok koma dana ekutu kerat, naik evan mandi. Hari tu, eh tawa, ekin apa naik pramane wasar ka jahat kan ispadne siya tekasi visi atai, rata samasta ispadne siya nam, naik Ekasih visi ada. Ini meter anaya kan dah gudang halat gudang kan beri beri rata megalah hadai itu. Megalah hadan ni nih. Insa me kada beri rata hadan ni. Dusun yang natra karn. Raja sebeda karak sebuta begin. Apa rata sampati kupuye koy karagan. Ita honda nispad nartu ke gudang kar. Apa rata sulupan na karma tak karu ata. Awasnya sahaya laba dana. Nawa arti ke beda pulih ulas sahita. Jati ke jana balik ke kandu ke arti fitrai. Mian merata gudang kan dikira mata kata bagan. Dembalan hari sarla prasak mangan. Dalam kawe bitra kied. Kied. Upaya panah. Hatai. Itu. Ia kediri nama. Panas pahai. Hari. Lankawi bitra panas pahai. India bitra kied. Mehita apu ham. Tis pahai. India bi Gujarat prante. Itu. Kukul kotuak, kikili bitraya dala,
ඒ බිත්තර ටික අරගෙන හොඳට ඇසුරුම් කරලා ඉන්දියාවේ වරායකට ගිහිල්ලා වරායෙන් නැව් නැගලා කොළඹ වරායෙන් බැහැලා ගුදමේ ඉඳලා කන්ටේනර් එක නැගලා හලාවත නගරයට එනකොට බිත්තරයක් 35යි. එයා පැත්තේ හෙට්ටිපොළ ෆාම් එකෙන් බිත්තරයක් එනකොට හලාවතට 55යි. ඒකනේ ඉන්දියාවේ කිකිලියෝ බිත්තර දෙක ගානේ දානව දවසකට. නෑ නෑ මම ඒක අහලා බැලුවත් නෑ. නෑලු එහෙත් කිකිලි දාන්න එක බිත්තරයි. මෙහෙත් දවසකට එක බිත්තරයි. ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ බිත්තර නිෂ්පාදනය සඳහා යන පිරිවැය අඩුයි. ඒගොල්ල මොකද කරලා තිබෙන්නේ? කුකුල් නිෂ්පාදකයට අවශ්‍ය වෙන කුකුල් ආහාර ටික රටේ නිෂ්පාදනය කරනවා. ඒගොල්ල බඳුරු ටික වගා කරනවා. ඒගොල්ල සෝයා ටික වගා කරනවා. වගා කරලා ඒ නිෂ්පාදනය ගේනවා. ඒ බඩිරිඟ වගා කරනාට සහනාධාර දෙනවා. සෝයා වගා කරනාට ඉලෙක්ට්‍රිසිටි නොමිල දෙනවා. හරිද? සමහර තැන් වල ඩීසල් නොමිල දෙනවා. බීජ නොමිල දෙනවා. නොමිල දීලා මොකද කරන්නේ? බඩිරිඟ වගා කරනවා නිෂ්පාදන පිරිවැය අඩුයි. සෝයා වගා කරන නිෂ්පාදන පිරිවැය අඩුයි. තවත් අමතර ඛනිජ ද්‍රව්‍ය රටේ නිෂ්පාදනය කරනවා. මේ ඔක්කොම එකතු කරලා කුකුල් කෑම පැකට් එක හදනවා. අන්න ඉන්දියාවේ ෆාම් එකට කුකුල් කෑම පැකට් එක ගෙනියනකොට තියෙන මිල වගේ දෙගුණයක මිලක් ලංකාවේ කුකුල් කෑම පැකට් එක. එතන මොකද වෙන්නේ? එතන වෙන දේ තමයි අපේ කිකිලියක් මාස 6ක් ආරක්ෂා කරලා බිත්තරය දාන තත්ත්වෙට ගේනකොට නේද අපි දරලා තියෙන පිරිවැය වැඩි. ඊළඟ ඉන්දියාවේ ඒ කිකිලට අවශ්‍ය වෙන බී විටමින් නේද ඒක ඉන්දියාවේ තුළ නිෂ්පාදනය කරනවා. ඒ නිෂ්පාදනය කරාට පස්සේ මොකද වෙන්නේ? ඒගොල්ලන්ට අඩු වියදමකට විටමින් ටික ලබා දෙන්න පුළුවන් ඒ කිකිලිට. අපි ඉන්දියාවේ හදපුවා මෙහෙට ගෙනල්ලා ලංකාවේ කිකිලිට දෙනවා. ඊට පස්සේ ඒ කුකුල් කූඩිය අපි එළනන කෑම ගන්න භාජන. ඒ භාජන ඒගොල්ලෝ ඒ රටේ නිෂ්පාදනය කරනවා අඩු පිරිවැයක් වෙනවා. අපි චීනෙන් ගේනවා වැඩි වියදමක් යනවා. එතකොට එහෙ රටේ කිකිලි බිත්තරයක් දානකොට මාස 6කට යන ආහාර වියදම් සහ අනිත් ඔක්කොම වියදම් අපිට වඩා අඩුයි. ඒ නිසා එහෙ ගොවියට රුපියල් 35ට නෙවෙයි එහෙ විකුණන්න ඇත්තේ නේද? ලංකාවේ මුදලින් 25ට වගේනේ. ඒ නැවුත් නගින්න ඕන. කන්ටේනර් වල යන්න ඕන. ගුදම් වල ඉන්න ඕන. නේද? හලාවතට එන්න ඕන. එතකොට එහෙ නිෂ්පාදන පිරිවැය ඒ ගොවියට ලාභයක් තියෙන්නත් ඕන. එහෙනම් එහෙ අපි හිතුවා ආසන්න වශයෙන් බිත්තරයක් ලබා ගැනීම සඳහා යන වියදම රුපියල් 20ටත් වඩා අඩුයි. අපේ 45ක් ගියත් නේද 45ට වික්කත් ගොවිය කෙන පාඩුයි කියලා. ඇයි? පිරිවැය වැඩි. ඉතින් මොකද වෙලා තියෙන්නේ? අඩුමතරමේ බිත්තරයක් නිෂ්පාදනය කරලා රටේ පාරිභෝගික ජනතාවට දඬු බෙරෙවිච්ච ආණ්ඩුවක්. මොකද අපි කියන්නේ නැහැ රනිල් බිත්තර දාන්න කියලා. අපි කියන්නේ කිකිලියෝ ටිකක් හදලා බිත්තර දාන්න. ඒගොල්ලන්ට බිත්තර දාන්න කිව්වොත් වැඩේ අමාරු බව අපි දන්නවා. නමුත් අපි කියන්නේ කාටද? හොඳ කුකුල් කර්මාන්තය දිනු කරන්න. මම දන්නවා මේ හෙට්ටි පොළ ඉඳන් හලාවත ඉඳන් හෙට්ටි පොළ දක්වා අර පැත්තේ බිංගිරිය නේද? හෙට්ටි පොළ බිංගිරිය හලාවත කුලිය පිටිය කටුගම්පොළ නෝ ඒරියා එකේ තිබුණ මොකද විශාලම නේද කුකුල් කර්මාන්තය තිබුණා. කොවිඩ් වසංගතය ආව කඩාවැටෙන්න පටන් ගත්තා. පෝර නතර කරා බඩිරු නිෂ්පාදන කඩවටන පටන් ගත්තා. ඩොලර් නැති වුණා. ආහාර ගේන්න බැරි වුණා. පැටව 100 200 හිටපු සීළු කොයි පොළවල හැඳ පටන් ගත්තා. නැවත මොකද කරේ? ඒ නිෂ්පාදන ගොඩගන්න දිරි දුන්නේ නැහැ. බැංකුවට ණය වුණා ගොවිය ණය ගෙව ගන්න බැරි වුණා. ගොවි පොළ විකුණලා දාන්න සිද්ධ වුණා. ගොවි පොළ වහලා දාන්න සිද්ධ වුණා. සැලස්මක් නැහැ මේ පාලකයන්ට. නේද? සමහර කාලයකට මතකද කොවිඩ් කාලේ විතර මොකද කරන්නේ? විතර විකුණ ගන්න බැරුව ගියා. ලොරි පිටි මම දැක ගංගා නැවිදුන බිත්තර විකුණ ගන්න. අඩුමතරමේ බිත්තර අතිරික්තයක් එනකොට ඒ බිත්තර අතිරික්තය උපයෝග කරගෙන බිත්තර පවුඩර් අපිට හදන්න තිබුණා. අපිට එහෙම සලස්පක් නැහැ මේ පාලකයන්. එනිසා මේ පාලකෙන කිසි සලස්පක් නැහැ. මේ පාලකයන් දෙන එකම සලස්ස මොකද්ද? ගාණක් හම්බ කරන්නේ කොහොමද? අද ඇමති අද පුටිය වාඩි වෙන්නේ අද කීයක් හොයනවද කියලා. එයා ලංකාවේ ගේ විකුණනවා කීයක් ගන්න පුළුවන්ද කියලා ට්‍රයි කරනවා. පෙට්‍රෝලියම් එක විකුණනවා කියා ගන්න පුළුවන්ද කියලා ට්‍රයි කරනවා. මෙහෙමයි කරන්නේ. දැන් පහුගිය දවස්වල ඔයගොල්ලෝ දකිත ඇති හම්බන්තොට තෙල් පිරි පහදුවකට සමාගම් හතක් ආවා කියලා අමාත්‍යංශ නම් හතක් දැම්මා. අපි බැලුවා සමාගම් මතේ
එක සමාගමක් බලනකොට ඇඩ්‍රස් එකට ගිහිල්ලා Google ගිහිල්ලා ගහලා බලනකොට නයිජීරියාවේ මුඩුක්කුවක තියෙනවා. අපේ පිරිපහදුවක් දාන්න. ඔය බොරු නන්දාල මේක ඇදපු කළු සල්ලි. මේ පෙට්‍රෝලියම් ගන්න එන්නේ මොකටද? දැන් ලෝකයේ දූෂණය ගැන වංචාව ගැන එක්සත් ජාතික සංවිධානය විවිධ ප්‍රඥප්ති සම්මත කරනවා. ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝකේ වංචාව දූෂණය ගැන අවධානය යොමු කරලා තියෙනවා. ඒ නිසා මේ හොරකම් කරපු ධනය පිට රටවල හංගගෙන තියෙනවා. හැබැයි පිට රටවල තවදුරටත් හංගගෙන තියන්න බෑ. ඒගොල්ලන් මේකට මේවා ගේන්න ඕන. අන්න ගේනකොට බලන්න මොකද්ද? ගේන්න බෑ නිකන් බැංකුවලට අහු වෙනවා. අන්න එතකොට මොකද කරන්නේ? කොහේ හරි ඉතනක සමාගමක් ලියාපදිංචි කරනවා. ඒගොල්ලන්ගේම සමාගම්. ලෝකේ තියෙන සෙල් සමාගම් කියලා ආකෘතිය. ඒ සමාගම් මොන සමාගම් අයිතිකාරය කියන්න ඕනේ නේ. එහෙම ලියාපදිංචි කරලා ලියාපදිංචි කළා මොකද කරන්නේ? අන්න අර හොරකම් කරපු ඩොලර් වලින් ඇවිල්ලා රක්ෂණ සංස්ථාව ගන්නවා. අර හොරකම් කරපු ඩොලර් වලින් ඇවිල්ලා පිරිපහදුව දානවා. අර හොරකම් කරපු ඩොලර් වලින් ඇවිල්ලා ලංකා හොස්පිටල් එක ගන්නවා. අර හොරකම් කරපු ඩොලර් වලින් ඇවිල්ලා හිල්ටන් හෝටලේ ගන්නවා. මේකයි මේ කරන්නේ. මතකව ගන්න. මේ විකුණනගේ ප්‍රධාන දේ තමයි මාජනගේ ධනය හොරකම් කරලා හොරකම් කරලා පිට රටවල එක්ස්ප්‍රස් කරලා තියෙනවා. අන්න ඒ වගේ මේවා මිලදී ගන්න යන්නේ. හරිද? මේකයි මෙතන තියෙන සූත්‍රය. නැත්තම් ටෙලිකොම් එක පාඩුද? ටෙලිකොම් එක ගිය අවුරුද්දේ ලාභය කෝටි 1200යි. ඒ කියන්නේ ටෙලිකොම් එක මාසෙකට කෝටි 1000ක් ලාභ ලබනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමා වෙන මාසෙකට කෝටි 100ක් ලාභ ලබනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මාසෙකට කෝටි 100ක් ලාභ ලබනවා. මතක තියාගන්න. මාසෙකට කෝටි 100ක් ජාතික රක්ෂණ සංස්ථාව ලාභ ලබනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. එයි. දැන් තබුනාසලද විකුණනවා කිව්වට මේ කජු සංස්ථාව වගේ ඒවා කියලා. ඒවා නෙවෙයි. මේ දෙන්න හදන්නේ මොනවද? ලාභ ලබන ඒවා. හොරකම් කරපු ධනය ගෙනලා කජු සංස්ථාව ගන්නෙ නෑ. හොරකම් කරපු ධනය ගෙනලා තමයි ටෙලිකොම් එක ගන්න හදන්නේ. හොරකම් කරපු ධනය ගෙනලා ඉන්ෂුරන්ස් එක ගන්න හදන්නේ. හොරකම් කරපු ධනය ගෙනලා ලංකා හොස්පිටල් ගන්න හදන්නේ. මේ මොකද කරන්න හදන්නේ? රටේ මහජනයාගේ සම්පත් ජාතික ධනය ජාතික සම්පත් මේ කුඩා චෞරවලල දැහ ගන්න සලසුම් කරලා තිබෙනවා. මේක තමයි මේගොල්ලන්ගේ සලසුම. ඒ නිසා මේ විකිණීමත් මේ ණය ගැනීමත් අපේ රටේ ආර්ථික ගොඩනැගීමේ මාවතක් නෙවෙයි. අපේ රට විකුණලා ගොඩනගනවා නම් දැන් ආයතන 80ක් විකුණලා ගොඩ යන්න ඕන. අපේ රට ණය අරගෙන ගොඩ යනවා නම් දැන් කෝටි ලක්ෂ 28ක් ණය අරගෙන තියෙනවා. එහෙනම් ගොඩ යන්න ඕන. නේද? 80ක් විකුණලා ගොඩ ගේපු නැති රට හතක් විකුණලා ගොඩ වෙයිද? කෝටි ලක්ෂ 28ක් ණය අරගෙන ගොඩ ගේපු නැති අය කෝටි ලක්ෂයක් අරගෙන ගොඩ වෙයිද? ගොඩ යන්නේ නැහැ. මේ පැරණි පාරමයි. එනිසා අපේ රට අලුත් පාරක් ඕන. ඒ අලුත් පාර තමයි මොකද්ද? මහජනයාගේ ධනය සතයක් හොරකම් කරන්නේ නැති නාස්ති කරන්නේ නැති මහජනයාගේ සෑම සතයක්ම පෙරලා මහජනයාට සේවා සපයන නව වංචා දූෂණ වලින් තොර ආණ්ඩුවක් හදන්න ඕන. අන්නේ ආණ්ඩුව හදන්නේ මාලිමාවේ ආණ්ඩුව මත තබා ගන්න. අන්න මේ රට හදන්න. ඒ විතරක්ද? ඒ විතරක්ද? වංචා දූෂණය කරලා එකතු කරගත්තු ධනය සියල්ල යලි පවරා ගැනීමේ ආණ්ඩුවක් හදන්න ඕන. ඒ ආණ්ඩුව මාලිමාවේ ආණ්ඩුව. එහෙමයි මේ රට හදන්න ඕන. රනිල් වික්‍රමසිංහ රට හදන්න ලෑස්ති නැහැ. අපි ලෑස්ති සහාය දෙන්න කොහොමද? මහා බැංකුව හොරා කාපු හොරාට දඬුවම් දෙන්න, හොරා කාපු සල්ලි ගන්න. අපි අත උස් දෙක උස්සලා ඉන්න. එතකොට එයාට ජනාධිපතිගේ ඉන්න හම්බෙන්නේ එයාට බෝගම්බර යන්න වෙනවා. දැන් නම් වැලිකඩ. නේද? ඉතින් රට හදන්න ඕන මොකද කරන්න ඕන? මහා බැංකුව හොරා කාපු කාට දඬුවම් දෙන්න ඕන? අය හොරා කන්න බලන් ඉන්න අයට බය වෙන්න. හොරා කාපු ධනය ගන්න ඕන. රනිල්ල පුළුවන් දෙයක් ගන්න. ඒක ගන්න පුළුවන්. ඒක නෙවෙයි නිමල් සිරිපාල. ඔන්න පාර්ලිමේන්තුවේ නම ප්‍රසිද්ධ වේදිකාවකට පුළුවන් නඩුවක් දාන්න. නිමල් සිරිපාල. ගෝඨාභයගේ ආණ්ඩුවේ හිටියා. ඇමති. ගුවන්තොටුපළ ඇමති. ඒ වෙලාවේදී ගුවන්තොටුපළ ගියා ව්‍යාපෘතිය. ඒක කරේ ජපන් තායිසේ කියන සමාගම. ජපන් තායිසේ සමාගමෙන් නිමල් සිරිපාලලා මිලියන 200ක පගාවක් ඉල්ලුවා. මිලියන 200ක පගාවක් ඉල්ලුවා. තායිසේ සමාගම පගාව දුන්නේ නැහැ. ඒ සමාගම ජපානයේ ඉහළ රාජ්‍ය නිලධාරීන් හරහා ගෝඨාභය රාජපක්ෂට පැමිණිලි කරා.
මේ ඉරිදා ලංකාදීපගේ ප්‍රවෘත්තියක් නෙවෙයි. මේ දිවින පත්‍රගේ ප්‍රවෘත්තියක් නෙවෙයි. මේ නිකන් වෙබ් එකක ගියපු ප්‍රවෘත්තියක් නෙවෙයි. මේ මොකද්ද? ජපාන් රාජතාන්ත්‍රික සබත්තාවලි ගෝඨාභය රාජපක්ෂට පැමිණිලි කරා. තායිසේ සමාගමෙන් නිමල් සිරිපාල පදාරම් තියනවා කියලා. පදා ඉල්ලනවා කියලා. ගෝඨාභය මොකද කරේ? මේක බලාගෙන ඉන්න බෑ. ගෝඨාභය කිව්වා නිමල් සිරිපාට ඉල්ලා අස්වෙන්න කිව්වා. නිමල් සිරිපාල ඉල්ලා අස්වුණා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා ගෝඨා නිමල් සිරිපාල පගා ගත්තද කියලා හොයා බලන්න කමිටුවක් දැම්මා. ඒ කමිටුවේ සභාපති කුසලා සරෝජනි කියන හිටපු මහාධිකරණ මිනිසුරුවරිය. එයා සභාපති කරන්න කියලා ඉල්ලුවේ නිමල් සිරිපාල. මම අද කියන්නේ. හරිද? ඊට පස්සේ මොකද කරේ? ඒ කමිටුවේ වාර්තාවක් ඉදිරිපත් කරා නිමල් සිරිපාල වා නිමල් සිරිපාල වෙනි පගාවක් ඉල්ලුව බව වාර්තා වී නැත. ජපන් ආණ්ඩුවෙන් ගෝඨාභයට පැමිණිලි කරාට පස්සේ කුසලගේ කමිටුවට ඇවිල්ලා කියනවාද ඒක? කුසලගේ කමිටුවට කියන්නේ ජනාධිපතිට කිව්වේ. ඊට පස්සේ මොකද කරේ? නැවත ගුවන්තොටුපළ නේද ඒ අමතකම නිමල් සිරිපාලට දුන්නා. ඉතින් රනිල්ලට පුළුවන් මේව හදන්න. මේව හදන්න බෑ මේගොල්ලන්ට. හරිද? ඒ විතරක්ද? ගල්ලංගුරු හිගයක් ඇති වුණා. විදුලි බලය කපන්න සිද්ධ වුණා. ගල්ලංගුරු ගේන්න ලෝක බැංකුවෙන් ආධාරයක් දුන්නා. දීපු ආධාරයෙන් හොරකම් කරා. තෙල් හිගය ඇති වුණා. තෙල් නැව් පමා කරා. තෙල් නැව් වලට සල්ලි දෙන්නේ නැහැ කියලා නේද පමා ගාස්තු දීලා ඒ වගේ ගැහුවා. එම මේකල ගහන්නේ. කොවිඩ් වසංගතය ආවා. කොවිඩ් වසංගත වෙලාවේ හොරකම් කරා. හෝටල් නිවල් හෝටල් වල නිරායෝජනය කරනවා නේද නිරෝධනය කරනවා කියලා හොරකම් කරා. මතකද? නේද? ඒ වගේ මොකද කරේ? ඇන්ටිජන් කිට් ගෙනල් හොරකම් කරා. ලෝකේ අනෙක් හැම රටම වැක්සින් එක ගත්ත ගානට වඩා වැඩියෙන් අපි ගාණක් දීලා අපි වැක්සින් ගත්තා. ගිනාපු වැක්සින් එකට තොරකම් කරා. ලෙඩක් දුකක් හැදලා තියෙන වෙලාවක රටේ ජනතාවම අසීරුතාවයක පත් වෙලා මරණ බය දැනෙන වෙලාවකෙත් පාලකයා හොරකම් කරනවා. ගල්ලකුරු නැතුව කළුවර ඉන්න වෙලාවකෙත් පාලකයා හොරකම් කරනවා. තෙල් නැතුව තෙල් පොලිම තියෙන වෙලාවෙත් පාලකයා හොරකම් කරනවා. එහෙමයි මේ පාලකයෝ. සීනි ටික නැතුව තේබොණ්ඩ විදියක් නැතුව ඉන්නකොට ගේන සීනි ටිකෙන් හොරකම් කරනවා. සීනි බදු වංචාව කෝටි 1500යි. දැන් විගණන වාර්තා වෙ තිනවන්න. මේම වෙලා තියෙන්නේ. ඒ නිසා මතක තබා ගන්න. රනිල් වික්‍රමසිංහ ඔයාට මේ රට හදනවා තියා හදන්න හිතන්නවත් බෑ. මේ ගොඩනැගිය හැකි වන්නේ වංචාව දූෂණය නතර කරන ආණ්ඩුවකටත් වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දෙන ආණ්ඩුවකටත් විතරයි. ඒක මාලිමාවේ ආණ්ඩුවක් විතරයි. ඒ වගේම අපි ජාතික නිෂ්පාදනයේ අපි පණ දෙන්න. අපිට මධ්‍ය කඳු කරේ නේද? ඉතාමත් වැදගත් වෙනක රට මැද අපේ මධ්‍ය කඳු කරේ පිහිටා තිබෙනවා. මේ මධ්‍ය කඳු කරේ රූරා ගලන ගංගා 103ක් තියෙනවා. ගංගා ටික ගලා බහිනවා අරියවලස අපි ඉගෙන ගන්න විදිහට. මණික් ගඟ කතරගම් පැත්තෙන් ගලා බහිනවා. වලවේ ගඟ අම්බලන් තොටින් ගලා බහිනවා. නිල්වලා ගඟ මාතරින් ගලා බහිනවා. ගින්ගඟ ගින්තොටින් ගලා බහිනවා. කළු ගඟ කළුතරින් ගලා බහිනවා. කැලණි ගඟ කැලණියෙන් ගලා බහිනවා. මහා ඔය මීගමේ පැත්තෙන් ගලා බහිනවා. දැදුරු ඔය එහා පැත්තේ නේද? දැදුරු එහා පැත්තේ හලාවතින් ගලා බහිනවා. කලා ඔය මන්නාරම් දිසාවෙන් ගලා බහිනවා. මොකද වෙලා තියෙන්නේ? රට මැද කඳු පද්ධතියක් තියෙනවා. රට හරහා රූරා ගලන ගංගා පද්ධතියක් තියෙනවා. අද අපේ රට අවශ්‍ය වෙන පලාටික නේද? මුකුණු වෙන්න කංකුන් ගොටකොල ඇතුළු පලාටික දෙන්නේ කොහෙන්ද? අද අපේ රට පලා නිෂ්පාදන වැඩිම නිෂ්පාදනය දෙන්නේ දැදුරු ඔය අසබඩ පලා නිෂ්පාදනය කරන ගොවි. එමනි. හැබැයි මොකද වෙලා තියෙන්නේ? ගංගා ආරක්ෂා කරගන්න බැරි වෙනවා. වීලි කාලයට යනකොට මොකද වෙන්නේ? මූදේ වතුර ගඟ දිග උඩට එනවා. මොකද කරේ? වැලි හැරුවා. ගඟේ පතුල මූදේ පතුලට වඩා ගැඹුරු වුණා. උනේ නැද්ද? එමනි නිමල් සෝදරේ නේද? නේද? ගඟේ පතුල මොකද උනේ? ගඟේ පතුල මූද තියෙනට වඩා ගැඹුරයි. වහින කාලයට වතුර ටික ගඟෙන් මුහුදට පායනකොට මුහුද වතුර ටික ගඟෙන් ගොඩ බිමට මුළු ප්‍රදේශම ලවණතාවය වැඩි වුණා. අද ගිහිල්ලා බලපුවා මේ බිම් වලට මොකද වෙලා තිබෙන්නේ? ලවණතාවය වැඩි වෙලා වගා කරන්න විදියක් නැති වෙලා තිබෙනවා. ස්වභාවික අතුරු විපත් නෙවෙයි. මේ ස්වභාවික අතුරු විපත්ද? මේ ස්වභාවික අතුරු විපත් නෙවෙයි. අද දැදුරුවේ අසබඩ
විශාල පිටම් ප්‍රමාණයක් ලවණතාවය වැඩි වෙලා තිබෙන කුමක් නිසාද? පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා දැක්මත් වෙන පාලකව හිටියේ නැහැ. ඒ නිසා ගංගාව වැලි හාරලා ගංගා පතුල පතුලට හාරලා මුහුද වතුර ගඟ දිග උඩට යන තත්ත්වයක් නිර්මාණය කරා. මේමයි මේ පාලකට කරපු විනාශය. අපි ඒව නතර කරලා දැදුරුව අසබඩ ඒ ගෝවි බිම් පෝෂ්‍යම ගෝවි බිම් බවට පරිවර්තනය කරන සලස්මා දන්නේ මාලිමාවේ ආණ්ඩුවක් බව මතක තබා ගන්න. අපේ රටේ මේ මුහුද මෙතනින්ද වැඩිහිටි අම්මලා තාත්තලාට මතක ඇති. අපිට කොච්චර වෙරළක් තිබ්බද? කොච්චර වෙරළක් තිබ්බද? අඩුම තරමේ අඩි 15ක 20කවත් වෙරළ තීරයක් තිබ්බා. අද මොකද වෙලා තියෙන්නේ? අද ගොඩක් තැන්වලද අපිට වෙරළ තීරයක් නැහැ. එහෙම නේද? වෙරළ තීරයක් ඔක්කොම කඩාගෙන අවිලා තියෙනවා. ගොඩ බිමට. මෙහෙම කවදාවත් යලි නේද? දශක ගණනාවකට ප්‍රතිසංස්කරණය කරන්න බෑ. අපේ රටේ තිබුණු ඉතාමත් වටිනා ස්වභාවික සම්පත අපේ වෙරළ. පාරිසරික හානි සිදු කරා. වැලි පොම්ප ගහලා බීගමිය කලපෙන් වැලි ඇද්ද. රැළ වෙනස් කරා. මූද ස්වභාවික පිහිටි වෙනස් කරා. මොකද සිද්ධ වුණේ? මූද අපි දූපතක් දූපතවත මූදේ පිහිටම ස්වභාවිකව තිබුණේ. ස්වභාවික තීරණ මොකද වුණේ? අපිට දිගු වෙරළ තීරයක් තිබුණා. රැළ එනවා හොඳට වෙරළ තීරයක් තියෙනවා. මෙහා පැත්තේ අපේ හෝටල් ටික තිබ්බා. මේ පැත්තේ අපේ නිවාස ටික තිබ්බා. අද මොකද වෙලා තියෙන්නේ? හෝටලේ තාප්පේ අයිනේ මුහුද. හෝටලේට වෙරළක් නැහැ. පැල්පත අයිනේ මුහුද. ළමයට සෙල්ලම් කරන්න වෙරළක් නැහැ. ඔක්කොම විනාශ කරා මේ පාලකයෝ. මුහුද තිබුණු ස්වභාවික තත්ත්ව විනාශ කරලා කෘතිම සංවර සැලසුම් ගෙනාවා. කෘතිම සංවර සැලසුම් ගෙනලා මොකද කරේ? අපේ වෙරළ තීරය විනාශ කරා මතක තබා ගන්න. මෙතන ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලා ඔයගොල්ලෝ දන්නවා අපිට කොච්චර මරණ වෙරළ තීරයක් තිබද මේ මුහුදු තීරේ. අද සියල්ල විනාශ කරා මේ පාලකයෝ. ඒ නිසා අපි යලි මම කියන්නේ ඒක ආණ්ඩුවක් අරගෙන අවුරුදු 5කින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. නමුත් ස්වභාවිකව යලි අපේ රටේ වෙරළ තීරය ප්‍රතිසංස්කරණය කරන ස්වභාවිකවම නිර්මාණය වෙන නව පාරිසරික සලස්මක් ජාතික ජන බලවේගයේ ආණ්ඩු යටතේ හදනවා. අපේ අම්මලා තාත්තලා දුවපු මුහුදු තීරය අපේ මුණු පුරාලන්ටවත් අඩුම තරමේ ඇති වෙන තත්ත්වයක් මේ රටේ අපි නිර්මාණය කරනවා. මේමයි රට ගොඩනගනවා කියන්නේ. වෙරළ තීර වෙරළක් නැති කරපු පාලකයෝ, කලපු ටික විනාශ කරපු පාලකයෝ කරේ නැද්ද? ඉස්සෝ වගාව ආවා. ඒක ඉතාමත් හොඳ ජනප්‍රිය වගාවක් බවට පත් වුණා. හොඳ ආදාය මාර්ගයක් බවට පත් වුණා. මම දන්නවා හලාවත පරිසර පද්ධතිය ආරක්ෂා කරගෙන ඉස්සෝ වගාව කරපු හොඳ ව්‍යාපාරිකයෝ හිටියා. අපි ඒගොල්ලන් එක කීපිටක් කතා කරා. හැබැයි මොකද වුනේ? පත්තරවල යන්න පටන් ගත්ත ඉස්සෝ වලින් ලාභයි. පත්තරවල යන්න පටන් ගත්ත ඉස්සෝ තමයි හොඳම ආදායම තියෙන්නේ. හොඳ ඉස්සෝ හැදෙනම් පුත්තලමේ ඉස්සෝ කලපු හැදෙනම් මොකද වුනේ? අන්න ගොඩ බැස්ස කොළඹින් දේශපාලකයෝ නේද? හදාගත්ත බොරු සමාගම් හදාගෙන අටවගත්ත මොනවද නේද? කලපු තීරයම නැති කරන ඉස්සෝ ගාව පටන් ගත්තා. අදේ ඉස්සෝ කොටු වලින් විශාල ප්‍රමාණයක් එමති උන්ට අයිති කොටු වෙන බවට පත් කරා. අන්තිමට සිද්ධ වුණේ තමයි දිලීර වර්ගාව කුඩාවට තිබු නේද? ඉස්සෝ ගාව සිට සියලු ඉස්සෝ ගාව අවුරුදු දෙක තුනක් පෞගේ කාලේ නැති වෙලා තිබ්බා. මේ ඔක්කොම මේ දේශපාලක කරන අපරාධ. ඉස්සෝ අපේ රටේ අපනන ආදාම උපයන්න පුළුවන් ඉතාමත් හොඳ තැනක්. අපේ රටේ දුවා දරුවන්ට අවශ්‍ය නැ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරන්න හොඳම වගාවක් ඉස්සෝ වගාව. හැබැයි සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? දරුවන්ට ප්‍රෝටීන් නැ, රටට විදේශ විනිමය නැ, පාලකයන් අතේ නාටු වෙච්ච ඉස්සෝ කොටු තියෙනවා. එහෙමනේ නේද? එහෙමනුනේ නේද? අර ගොඩ කරන්නේ අර පැත්තේ නේද? මේම සිද්ධ කරලා තියෙන්නේ. මොකද කරලා තියෙන්නේ? ඒ නිසා මේ රට විනාශ කරා මේ පාලකයෝ. තමුනාසලා දන්නවා කවුද කැලෑ කැපුවේ ආනමඩුවේ? හිටපු ඇමතිවරු. එහෙමනේ. හිටපු ඇමතිවරු ඒ කාලේ කැපුවා කැලෑ අපි දන්නවා. කැලෑකපල විනාශ කරා මේ පළාත. අද මොකදලා තියෙන ආනමඩුව, කරුවල ගස්සව, ආණ්ඩිගම මේ ප්‍රදේශ වලට ගියාට පස්සේ මොකද වෙලා තියෙන්නේ? අද ගොවි ජනතාව මුහුණ දී තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? වල් අලි අනතුර. 2018 අවුරුද්දේ අලි විසින් ගහලා මිනිස්සු 192ක් මැරිලා තියෙනවා. 192ක් 2017 අලි මිනිස් ගැටුමේ මිනිස්සු මැරිලා තියෙනවා. අලි ඒ වගේ දෙගුණයක් මරලා තියෙනවා. අලි විසින් මිනිස්සු මරනවා වගේ දෙගුණයක් මිනිස්සු විසින් අලි මරලා තියෙනවා. අද මේ රට අලිට ආරක්ෂාවකුත් නැහැ, මිනිසුන්ට ආරක්ෂාවකුත් නැහැ, බෞභෝගිකට ආරක්ෂාවකුත් නැහැ. මේව තිබුණු රටවල් නෙමෙයි මේවා නේද? හලාවත නගරයට මං දැක්ක කාලයක් අලි ඇවිල්ලා හිටියා. මෙට ආවද මෑත කාලේ අලි ආවද හලාවත? මේ හෙට්ටිපොළ නගරයට අලි එනවා. මොකද සිද්ධ වුණේ? මේ පරිසර පද්ධති ඔක්කොම විනාශ කරා. කැලෑ කැපුවා, කැලෑ පාළුවන්ට දුන්නා. එයා පැත්ත අග්බෝ වෙවේ නේද? ඉස්මත්තේ හෝටල් හැදුවා රංගේ බණ්ඩාරල. එහෙම මේ පළාත් විනාශ කරේ නේද? අලි ඉන්න ඉතාමත් වැදගත් විල්පත්තුවේ ආසන්න සමාගම් වලට දීලා
ಮೊದಲು ಪಾರಿಸರ ಗೋವಿ ಕಲಾಪ ಕೇಳ ಸಮಾಗಮ ಮಂಡಳದಿಲ್ಲ ಕಲಾಟಕ ವಿನಾಶಕರ ವಿನಾಶಕರ ಅಲ್ಲಿಂಗೆ ವಾಸಸ್ಥಾನ ನತಿಕರ ನತಿಕರಾಟ ಪಾಸ್ ಅಲ್ಲಿ ಗಮ್ಮತಿಟ್ಟ ಪಟಂ ಕಷ್ಟ ಅದ ಬಹುಭೋಗ ಕಾರಾಕ್ಷಕರ ಕಂಡ ಹಯಂ ಪಾಸ್ ಗಮಟ ಕಂಡ ವಿಧಿಯಾಕ್ನೆ ಕೇವಲ ಕಡನವ ಬಿಂದಿನವ ಗರುವೆ ಪಾಸಲ್ಲರ ಭಯಂ ಇಂಡಸ್ಟ್ರಿಯಲ್ ರಾತ್ರಿಯ ಬೈಶೀಲಿಕ ಮೋಟರ್ಸೈಕಲ್ ಗಮನ ಕಂಡ ಭಯ ಎಲ್ಲ ತೀನೋ ಮುಳು ಫಲಾತ್ಮ ವಿನಾಶಕರ ಮೇ ಪಾಲಕಿಯು ದಂಗಪಿ ತಮ್ಮ ಹಣ್ಣಿ ಮೇ ವ್ಯಸನ ರಟ ಮುದುವ ಕಂಡೋಣ ಅನ್ನ ಮೇ ರಟ ಮೇರಟೇ ಪರಿಸರ ಪದ್ಧತಿ ರಾತ್ ಮೇರಟೇ ಜನತಾ ವಿನಾಶ ಮೇ ರಟ ಮುದುವ ಗನ್ನೆ ಜಾತಿಕ ಜನ ಬಲವೇಗಿ ಆಂಡುವ ಏ ವೇಟೆ ಅಪಿ ತಮ್ಮಸಲ ಕರೆನ್ ಸಾಧಿಕರಣ ಅಪಿ ಒಕ್ಕ ಮೇಕತುಲ ಮೇರಟ ಹದಮು ಮೇರಟ ಹದನ್ನ ಪುಲುವ ಪ್ರದೇಶ ಮೇ ಪುತ್ತಲಮ ಕೇಳ ಮಮ್ಮಿತನ ಪೊಲ್ ಕರ್ಮಾಂತ್ಯ ಇತಾಮತ್ ಹೊಂದಿನ ತೀರ ಪ್ರದೇಶ ಪೊಲ್ ಗಹೆ ನೇದ ಸಾಮಾನ್ಯ ಅಪಿ ಹಮದಾಮತ್ ಗಿನ ಗನ್ನುವ ಅತ್ ಹರಿ ನೆತಿ ತನಕ್ನೆ ಅಪೆ ನೇದ ಪೊಲ್ ಕಿಂದಿ ಕರ್ಮಾಂತ್ಯ ඒ ආසිත කර්මාන්ත ගණනාවක් අපිට අපනයන ආදායම උපයනවා. හැබැයි පහුගිය කාලේ මොකද්ද සිද්ධ වුනේ? කන්ටේනරයක් හොයාගන්න බැරුව හිටියා. ඩොලර් 400ට වඩා වැඩි ගාණකට කන්ටේනරයක් ගියා. කර්මාන්ත කඩා වැටුණා. ඒවට සහය දුන්නේ නැහැ. ලනු ටික අඹරන්න පටන් ගත්තේ නැහැ. කෝ නිෂ්පාදන කඩා වැටුණා. කෝපත් නිෂ්පාදන කඩා වැටුණා. මේ කර්මාන්ත පද්ධතිය විනාශ වෙලා ගියා පහුගිය කාලේ. ඒ වගේම අරන් තිබුණු බැංකු ණය වලින් ඒ කර්මාන්ත කරුවා හිර වුණා. පාළු වෙන්න පටන් ගත්තා මේවා. ඒ නිසා මේ පාලකයන්ට අපේ රට කර්මාන්ත දිනු කිරීම ගැන මේ පොල් ආසිත කර්මාන්තයට ඉතාමත් යෝග්‍ය ප්‍රදේශයක් මේ ප්‍රදේශේ. ඒ වගේම මා දන්නවා ඉතාමත් හොඳ රා කර්මාන්තයට යෝග්‍ය ප්‍රදේශයක් තියෙනවා. මා දන්නවා මේ ප්‍රදේශයේ ඉන්න ප්‍රධාන ව්‍යාපාරික මහත්මිය තරුණ මහත්මිය. ඔහු ලංකාවේ රා නිෂ්පාදනය කරලා පිට රටක් යවනවා. හරිද? අපිට අපිට අනාදායම හොඳන් පුළුවන් සීස්ත්‍රයට තියෙනවා. හැබැයි මොකද සිද්ධ වෙලා තියෙන්නේ? ඒවට දැක්මක් මැදිහත් වීමත් සහිත පාලකයෝනේ රා කර්මාන්තේ ලයිසන් එකක් ගන්න පගාව දෙන්න ඕන. මාසෙන් මාසෙට පගාව දෙන්න ඕන. මේකයි සිද්ධ කරලා තිබෙන්නේ. එනිසා කිසි ව්‍යාපාරිකට පිරිසිදු ව්‍යාපාරයක් කරන්න බැරි වෙලා තියෙනවා. පගා ගෙවලා දේශපාලකට කප්පම් දීලා තමයි ව්‍යාපාර කරගන්න යන වෙලා තිබෙන්නේ. අපි හැම කර්මාන්ත කරුවටම හැම ව්‍යවසායකටම අපි ආරාධනා කරනවා. ඔයගොල්ලෝ ඔයගලගේ දැනුම, ඔයගලගේ හැකියාව, ඔයගොල්ලෝ යොදවන්න ඔයගලගේ කර්මාන්තට පගා ගන්න ආණ්ඩුවක් නෙවෙයි ඉන්නේ. දිරි දෙන ආණ්ඩුවක් ඉන්නේ. මෙරට කර්මාන්තය දිනු කරන ව්‍යවසායක දිනු කරන ජාතික ආර්ථික පෝෂණය කරන එහි ප්‍රතිඵල ජනතාවට බෙදා යන දව ආර්ථික සලස්පස්සට ආණ්ඩුවක් මාලිමාවේ ආණ්ඩුව අන්නේ ආණ්ඩුව අපි හදාගමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු. රනිල් වික්‍රමසිංහ චන්ද කල් දාලා මොනතරම් උත්සාහ කරත් මේ ව්‍යායාමයේ පරාද කරමු. මේ පරාදයට පත් කර හැකි ජනතාව අතේ තමයි බලය තියෙන්නේ. රනිල් වික්‍රමසිංහගේ විවස්ථාව අතේ නෙවෙයි. රනිල් වික්‍රමසිංහ ඉතා හමුදාව පොලිසිය කොහෙද හමුදාව පොලිසිය ඒගොල්ලෝ හමුදාව පොලිසිය අද දාලා යනවා හරිද ඒ නිසාද හමුදාවට පොලිසියටත් එපා වෙලා තියෙන්නේ මත තියලා ඒ නිසා මේ රටේ ලංකා ඉතිහාසයේ ප්‍රබලතම පොදු ජන ව්‍යාපාරයේ මාලිමාව හදලා තියෙනවා අපි ගම් ගාන යමු ජනතාව හම්බෙමු ආමන්ත්‍රණය කරමු අපි ඔක්කොම එකතු වෙලා මේ රටට ඉතා හොඳ ආණ්ඩුවක් හදමු ඒ වෙනුවෙන් සිල් දෙනා පෙරට එන්න කියලා ආරාධනා කරමි මම නතර වෙනවා භූමි සුති හැම දිනටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැකුමක්